जलपुष्टे पुष्टात्मक सिरगण सिटी सैम पादेकट मूर्ताकार पेतरी हेडे युक्त एहि अरे दिखाय बडिकिरीम दहायरिन हतराय मीटर वे जले जलपुष्टेट दरा सिटी हेकि कुमियागे उपरिम बरवन एतकोट दैन कुमियाक तियेनवा पाद हयक तियेन निसा एक पादयक दत्तोत् ओय पादे मत पुष्टिकातति बल मम उलट क्रियात्मक वेनवा ඔය සම්ප්‍රයුක්ත පුෂ්ටිකාතති බලය ගන්න පුළුවන් පුෂ්ටිකාතති වරක් මෙයාගේ පරිධිය 2.5R ඔය වගේ පාද 6ක් තියෙන නිසා 6ෙන් වැඩි කරන්න ඕන ඔය තමා කෘමියා මත ඉහළට එදෙන සම්ප්‍රයුක්ත බලය සමාන වෙන්න ඕන කෘමියාගේ බර mg'ට mg තමා අපි ගන්න. ඒ නිසා මේ පැත්ත ආදේශ කරමු t කියන්නේ පුෂ්ටිකාතති 4 වැඩි කිරීම 10 වෙන 2යි 2යි 5 7 22යි हाय दशम स्थान पहाय दशम देखाई अट वैडी किरीम दहाय दिन हतर कीन उत्तरे रेन पुरुआं वे तमा कुम्यागे उपरिम बार पितुरुआं कर देखा नी नरगी तीस पास्य नी बहुवरने तीस पास्य नी बहुवरने के अन्ने एल दिगाक सहित तांतु किन साधन राद पुंडु किन समान पटले एक मत तबायत पुंडु तुल ऐति पटलो कोट से विदु विट विदु दैमु विट तांतु आतती है टीवे तांतु देखाई दिग देखाई नाम यही आतती बनु हाँ तो दवा अर्ध वृत्ते समतुलितावेगत्तोत् मेतनी यदि आतती मे पत्र देखाई थी समान विंडो ने अनि पत्र यदि पुष्टिकातति बले मम पुष्टिकातति गमा की लगत्तोत् गमा वरा मे अरे वगे दिगुणा देखाई आ हाँ तो आतती समानुपातिक आरे तांतु दिग देगुण करोत् पुष्टिकातति ज्ञान नियत तांतु दिग देगुण करोत् මේ හදන්න පුළුවන් කුඩුවේ ආරේ දෙගුණ වෙනවා 2.5R නිසා. ආරේ දෙගුණ වෙනවා කියලා කියන්නේ මේ ආතතියත් දෙගුණ වෙන්න ඕන. ඒ නිසා 2T ආතතියක් වෙන්න ඕන පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 35 වෙනි බහුවරණයට. ඊළඟට 36 වෙනි බහුවරණය. එක්තරා වීදුරු කේශික නලයක් තුළ ජලයේ උත්කමනයේ කේශික උත්කමනයේ එච්වේ වීදුරු සහ ජලය අතර ස්පර්ශ කෝණය 0 වේ. වීදුරු නලයේ මාවකවලට මානවලට සමාන වාණ ඇති තවත් කේශික නලයක් ජලයේ සමග ස්පර්ශ කෝණය අංශක 90ක් වන ද්‍රවයකින් සාදාය ද්‍රව්‍යයකින් සාදායත දෙවැනි නලයේ තුල ජලයේ කේශික උද්ගමනය අං ස්පර්ශ කෝණය අංශක 90යි නම් අපිට තර්ක කරන්න දෙයක් නැහැ ස්පර්ශ කෝණය අංශක 90යි කියලා කියන්නේ මාවකයේ හැඩය මේ විදිහට තියෙනවා ඔය විදිහේ මාවකයේ හැඩය තියෙනකොට මාවක හැඩය මේ ආකාරයට තියෙන කේශික උද්ගමනය වෙනවා මාවක හැඩය මේ ආකාරයට තියෙනකොට ඒ කියන්නේ ස්පර්ශ කෝණය වහා කෝණයක් නම් කේශික පාතනයක් වෙනවා සාමාන්‍ය ද්‍රව මට්ටමට වඩා පහළට එනවා මාවකයේ හැඩය සුළු කෝණයකුත් මහා කෝණයකුත් මෙවි අංශක 90ක් වෙනකොට කේශික උද්ගමනයක් ද්‍රව කඳ ඉහළ යාමක් හෝ පහළ යාමක් සිදු වෙන්නේ නැහැ කේශික උද්ගමනයේ බිඳුවයි පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුර 37 වෙනි බහුවරණය විදුරු නලයක් තුළ එක් කෙළවරක සබන් ගූලක් ක්‍රමයෙන් සාදනු ලබන්නේ අනෙක් කෙළවරේ පීඩනයේ කාලය සමග T සෙමින් වාතයේ පිපීම වගිනි බුබුල මත අමතර පීඩනයේ කාලය සමග විචලනය වන ආකාරය ක්‍රමයෙන් බුබුල මත අමතර පීඩනයේ වැඩි වෙනවා අමතර පීඩනයේ වැඩි වෙනකොට ආරේ ක්‍රමයෙන් බුබුලේ වැඩි වෙයි දර අමතර පීඩනයේ වැඩි වෙලා හැබැයි ඊට පස්සේ අමතර පීඩනය
අඩුවෙන්න ඕන. හේතුව මේ විදිහට. ඔය වගේ ද්‍රව පෘෂ්ඨයකට බුබුලක් දාලා මේ පැත්තේ sorry බටයක් දාලා මේ පැත්තෙන් වාතය පිබිනකොට මේ වාතය පල්ලයට යනවා ටික ටික මේ ද්‍රව කඳ පල්ලයට යනවා. ද්‍රව කඳ පල්ලයට යන යන පීඩනය වැඩි වෙනවා. ඊට පස්සේ එක්තරා වෙලාවක් යනවා මේ බුබුල හැදෙන. බුබුලේ අරය වැඩි වෙන්න පීඩනය අඩු වෙනවා. අරය වැඩි වෙන්න පීඩනය අඩු වෙන නිසා ඔය විදිහට පීඩනය අඩු වෙන්න ඕන. ඊට පස්සේ තමයි බුබුල පුප්‍රායන්නේ පීඩන අතරේ අඩු වෙනවා. හතරවෙනි පිළිතුර 37 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර. ඊළඟට 38 වෙනි ගැටලුව පුෂ්ටිකාතති SI ඒකකයක් අපෙන් අහනවා. පුෂ්ටිකාතති SI ඒකකයේ පුෂ්ටිකාතති කියන්නේ ඒකීය දිගක් මත බලය. එහෙම නැත්නම් මීටරයක දිගක් මත බලය. ඒ නිසා පුෂ්ටිකාතති SI ඒකකයේ වන්නේ නිව්ටන් මීටරයට 38 වෙනි බහුවර්ණයට පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. 39 වෙනි බහුවර්ණය විදුරු තහඩුවක් ද්‍රවයක ගිල්ලා ඇති ආකාරයේ රූපේ දැක්වේ. විදුරු තහඩුව තිරස සමග තීටා කෝණයක් සාදන්නේ නම් විදුරු සමග ද්‍රවයේ ස්පර්ශ කෝණය වෙනුයි. ඕන් ද්‍රවය විදුරු තහඩුව මේ ආකාරයට ගිල්ලා තියෙනවා. මෙතන කෝණය තීටා කියලා තියෙනවා. එහෙනම් ස්පර්ශ කෝණය ඔය කෝණය වෙනුයි. ස්පර්ශ කෝණය කියන්නේ ඝනය සහ ද්‍රවය අතර ද්‍රවය තුලින්ගත් කෝණය. ඔය කෝණය 180 වින තීටා. අන්‍යයන් ස්පර්ශ කෝණය 180 වින තීටා. පිරිතුරංක 4 නිවැරදි 39 වෙනි බහුවර්ණයට. 40 වෙනි ගැටලුව. සෙන්ටිමීටර 5ක් උස ඇති සිලින්ඩරාකාර ලෝහ භාජනයක පතුලේ 0.1ක් වන කුඩා වෘත්තාකාර සිදුරක් ඇත. ඔය වගේ ලෝහ භාජනයක් තියෙනවා. එයා 5ක් උසයි පතුලේ කුඩා වෘත්තාකාර සිදුරක් තියෙනවා. භාජනයේ පතුලේ යටට සිටින්සේ තබා ගනිමින් ඝනත්වය 800ක් වන ද්‍රවයක් තුලට සිරස් උපාත් කරනු ලැබේ. සිදුරෙන් භාජනය තුළට ද්‍රවය ඇතුළු නොවේ. භාජන ගැට්ට දක්වා පහත් කිරීම සඳහා ද්‍රවයේ පෘෂ්ඨිකාර්ථී තිබිය යුතු අවමාගය කුමක්ද කියලා අහනවා. ආ එහෙනම් පාත් කරනකොට මෙතන හැදෙන්න පුළුවන් උපරිම පීඩනය ඇති වෙන වෙලාවේදී මේ ද්‍රව මට්ටම දක්වාම ගිලලා තියෙන වෙලාවේදී මෙතන අර්ධගෝලාකාර මාවකයක් හැදෙන්නේ. අර්ධගෝලාකාර මාවකයක් කියන්නේ මාවකයේ අරය සිදුරේ අරයට සමානයි. එතකොට අපිට ලියන්න පුළුවන් පීඩන අන්තරය මාවකයේ 2T8R සිදුරේ අරයට සමානයි. මාවකයේ අරය සමාන වෙන්න ඕන මේ පීඩන අන්තරය H4G දෙකයි T තමයි පෙන්වන්නේ. අරය 0.2 mm පරිධිම 10^3. H කියන්නේ උස 5යි. රෝ කියන්නේ 5 cm 10^2. රෝ කියන්නේ ඝනත්වය 800යි G 10යි. සුළු කරන්න තියෙන බිඳු දෙකට 10^2 කැපුවා. දෙවරක් 0.1යි. ඒක 10^4යි. T සමානයි 5^8 40යි 0.1යි. වැඩි කිරීම 10^4යි. එතකොට එනවා 0.04යි mm පින එක කියන පිළිතුර. පිළිතුර අංක 3 නිවැරදි 40 වෙනි බහුවර්ණය. හරි දුරුද එහෙමනම් අදත් අපි MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේ MCQ 10ක් එක්ක ඉක්මනට හමු වෙමු. එතකන් සමු ගන්නවා. සිය දෙනාටම සුබ දවසක්.